අයිබෝන් ඉතිං අපි ඉසිවර ශ්‍රීත ඔයාලා දන්නව ඇති දැනටමත් අපේ ෆ්ලව ඩෙකරේෂන් වෙස් නැටුම් අෂ්ටක ජයමංගල මම ඉතන් ඉස්සෙල්ලාම කපල් එකක් වෙඩින් එකක් බැලුවාම ඉතින් ඩේට් ෆික්ස් කරගත්තන් පස්සේ හොටෙල් එක බුක් කරනවා පස්සේ ඉතින් හොටෙල් එකෙන් පස්සේ මම ඉතන ඉතා වැදගත්ම දෙයක් තමයි ෆ්ලව ඩෙකරේෂන් ඉතින් ඒක ගැන බලද්දි ඔයාලා බලන්න ඕනේ මොකද්ද හෝල් එක කොහොමද ඒ හෝල් එකේ උස කොහොමද ඒ හෝල් එකේ පෙනුම සහ ඉතින් ඔයාලා ක්‍රවුඩ් එක කොච්චරක්ද ඉන්නේ මොකද හෝල් එකේ සමහරකට අපි ලොකු සෙටිබැක් එකක් දැම්මහම හෝල් එක පැක් වෙන්න පුළුවන්. එතකොට ඒ පෙනුම එන්නේ නැහැ ඉතින්. සමහරක් වෙලාවට අපේ කස්ටමර්ස්ලා කරන්නේ මම හිතන්නේ උස හෝල් එකකට චූටි සෙටිබැක් එකක් දානවා. ප්‍රමාණයෙන් අඩු. එහෙම නැතුව අර ගොඩක් ඇල්බම් එකකින් කවුරු හරි පෙන්වන එකක් බලන්න නැතුව එතන ඔයාලා අර ටිකක් අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් ඒ හෝල් එකට ගැලපෙන්නේ කොහොමද? ඔයාලා කලර්ස් කොහොමද? ඊට පස්සේ ගෲප් ෆොටෝ එකක් ගනිද්දි කොහොමද? කියන්නේ අපේ අන්තිමට ඉතුරු වෙන ඇල්බම් එකට වීඩියෝ එකට කොහමද ওই ටික වැටෙන්න ඕනේ කියන එක නේද? එතෙන්දී තාමත් ලස්සනට තියෙන්න ඕනේ. මොකද නැත ඒ දවසේදී මොනවද උනේ කියලා ඇත්තටම මේ කපල් එකට ලොකු අවබෝධයක් තියෙන්නේ. අන්තිමට කපල් එක ඇල්බම් එක බලද්දී තමයි දකින්නේ කොහමද අපි ඒ දවසේ කොච්චර ලස්සනට හිටියද. ඉතින් අර සෙටිබැක් එක ඒ ටික මොකද සෙටිබැක් එකේ තමයි වැඩිපුරම ෆොටෝ ටිකක් කරන්නේ. පෝරුවේ තමයි වැඩිපුරම ඒ කියන්නේ චාරිත්‍ර ටික යද්දී කොහොමද කපල් එකේ මූණු හරියට පේනවද ඉස්සරහින් කවර් වෙලාද මම හිතන්නේ ඒවා ගොඩාක් කට්ටිය ඒක තේරුම් ගන්න ඒ ඇල්බම් එක ආවෙන් පස්සේ තමයි. ඉතින් ඔයාලා අනිවාර්යෙන් ඒ ෆ්ලව ඩෙකරේෂන් ඒවා තෝරාගනිද්දී කොහොමද යාලගේ අත්දැකීම් ඊට පස්සේ ඒවට මැච් වෙන විදිහට කොහොමද කරන්නේ ඉතින් ඒවා බලලා අනිවාර්යෙන් ෆ්ලව ඩෙකරේෂන් කෙනෙක් තෝරාගන්නවා නම් තමයි ගොඩක් හොඳ. සඳුන් රුකා සමාබලක්සේ බලන් සබට එන යුවතිපති මෙසේ යගේ තමා නෑ පෝරුවේ චාරිත්‍ර අෂ්ටක ජයමංගල ගාථා ඒ ටික තෝරාගනිද්දිත් ඔයාලා බලන්න ඕනේ ඒ ගැන ඒ ශේස්ත්‍රය අවබෝධයක් තියෙනවා. දැන් ඇත්තටම අපි හිතමු ෆ්ලව ඩෙකරේෂන් ටීම් එකක් හිටියොත් එයත් දානවා එයත් ඩාන්සින් ගෲප් එකක් දෙන්න හදා ගන්නවා. ඉතින් ඒ වුණාට එයාට ඒ ගැන අවබෝධයක් නැහැ. ඇත්තටම අපි පොඩි කාලේ ඉඳන්ම ලැබපු අත්දැකීම් එක. ඉතින් අපි දන්නවා කොහොමද වෙඩින් එකේ ඩාන්සින් ගෲප් එකක් වෙන්න ඕනේ. ඉතින් අර ඒක ප්ලෑන් වෙලා කොහොමද දෙන්න ඕනේ වෙල්කම් එකක් පටන් ගන්න කීයටද එතකොට ග්‍රූම් ගෙවල් කම් එක කොහමද බ්‍රයිඩ් ගෙවල් කම් එක කොහමද එතකොට පෝරුවට එන්න ඕනේ වෙලාව කීයටද පෝරුවට විනාඩි කීයකට කලින්ද වෙල්කම් එක පටන් ගන්න විනාඩි කීයකට කලින්ද ඇත්තටම ගොඩදෙනේ බලන්නේ නැති දේවල්. ඉතින් ඒ දවසේ අර ගොඩාම වැඩි හිටියෝ අම්මා තාත්තා ගොඩක් ආසාවෙන් බලන දේවල් තමයි අර තමන්ගේ පුතා දුව පෝරුවේ චාරිත්‍ර කරලා හරි ලස්සනයි. ඉතින් අර ඒකෙදි වෙලාවල් පරක්කු වෙලා අර මැනේජ්මන්ට් එකක් නැති වුණාම අපි දකිනවා ගොඩාක් තැන්වලදී එහෙම ප්‍රශ්න වෙනවා. ඉතින් අර එහෙම නැතුව ඔයාලා ඒ ටීම් එක තෝරාගනිද්දි හොඳ අත්දැකීම් තියෙන ඒ ශේස්ත්‍රයේ පළපුරුද්දක් තියෙන කණ්ඩායමක් තෝරාගත්තොත් ඔයාලට මම හිතන්නේ ගොඩාක් සාර්ථක ඔයාලගේ වෙඩින් මේ එක දවස වර්ණවත් කරගන්න පුළුවන්. ජස්ලීලෙන් කුමරු වඩි